ഈലങ്ങടത്ത് എന്നെ ലെയൻ ടു സിലക്ട് കിതന അവസ്ഥാവ സന്ദഹ കോഡ്ഡക്ക നിർമാണേക്കതൻ ലെയൻ ടു സിലക്ട് കതാദ്ദി അപ്പി തോതകാണ് കാ എൽ സ്പ്രൈറ്റ് എക്ക മെത്തനിങ് കാ എൽ സിലക്ട് കതലാ ഏ സന്ദഹ കോഡ്ഡക്ക നിർമാണേക്കത മുലിമ്മ ഗോ ബട്ടനിക്ക് ക്ലിക് കതാമ ജോൺ സ്പ്രൈറ്റ് എക്ക ഡിസ്പ്ലേ വെന അവസ്ഥാവദി കാ എൽ സ്പ്രൈറ്റ് എക്ക ഹൈഡ് വെന്ന അവശ്യ വെന මේ සඳහා ඉවෙන්ට්ස් වල තියෙන when flag clicked code block එකක් drag කරන්න. දැන් looks යටතේ තියෙන hide code block එකක් මෙතනට drag කරන්න. ඊළඟට user විසින් තමාට ගමන් කරන්න අවශ්‍ය lane එක දෙක විදිහට ලබා දුන්නොත් backdrop එක street විදිහට මාරු වෙලා car L sprite එක display වෙලා අවශ්‍ය දිශාවට හැදිලා ආරම්භක පිහිටීමට එන්න අවශ්‍ය වෙන. මේ සඳහා අපි broadcast කරගත්තු message එක භාවිත කරන්න පුළුවන්. Events වල තියෙන when I receive lane 1 code block එකක් මම මෙතනට drag කරනවා. Lane 1 ඉදිරියෙන් තියෙන ඊතලය මත click කරලා lane 2 select කරනවා. Then looks යටතේ තියෙන switch backdrops to street code block එකක් මේ විදිහට drag කරනවා. Then motion යටතේ තියෙන point in direction code block එකක් මේ විදිහට drag කරලා කෝණය අංශක 90ක් විදිහට ලබා දෙනවා. නැවත motion click කරලා go to x colon y colon code block එකක් මෙතනට drag කරලා x position එක දින 215ක් විදිහටත් y position එක දින 51ක් විදිහටත් ලබා දෙමු. තවම අපි කා l sprite එක display කරේ නැහැ. මෙතනට looks වල තියෙන show code block එකක් drag කරමු. ඊළඟට කා එක මෙතනට මැද තියෙන junction එකට පැමිණෙන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා motion වල තියෙන glide seconds to x colon y colon code block එකක් මෙතනට drag කරමු. කාලය තප්පර එකක් විදිහට ලබා දීලා x position එක දින 22ක් විදිහටත් y position එක ඍණ 52ක් විදිහටත් ලබා දෙනවා. ඊළඟට user ගමන් කරන්න අවශ්‍ය වෙන්නේ pizza store එකටද hospital එකටද එහෙමත් නැත්නම් ගෙදරටද කියලා user ගෙන් ලබා ගන්න අවශ්‍ය වෙනවා. අපි මේ පණිවිඩය display කරන්න looks යටතේ තියෙන say hello in 2 seconds code block එකක් මෙතනට drag කරමු. text එක you want to choose whether you want to go to the pizza store home or hospital කියලා ලබා දීලා මෙතන තප්පර ගණන තුනක් විදිහට වෙනස් කරනවා. දැන් user ගෙන් මේ සඳහා පිළිතුරක් ලබා ගන්න අවශ්‍ය නිසා අපි sensing වල තියෙන ask and wait code block එකක් මෙතනට drag කරනවා. මෙතන text එක where do you want to go කියලා ලබා දෙනවා. මේ සඳහා user ලබා දෙන පිළිතුර answer තුල store වෙනවා. ඊළඟට කරන්න තියෙන්නේ answer එක අනුව කා එක ගමන් කරන්න අවශ්‍ය ගමන් මාර්ගය ලබා දෙන එක. මුලින්ම අපි බලමු answer එක pizza store වන අවස්ථාව. මම මෙතන control යටතේ තියෙන if code block එකක් drag කරනවා. If code block එකේ condition එක සඳහා operators වල තියෙන සමාන ලකුණ සහිත code block එකක් drag කරනවා. සමාන ලකුණෙන් වම් පැත්තට sensing යටතේ තියෙන answer code block එකක් සම්බන්ධ කරලා දකුණු පැත්තට pizza store කියලා ලබා දෙනවා. Lane 2 ඔස්සේ පැමිණෙන කා එක pizza store එකට ගමන් කරන්න නම් ඉහළට ගමන් කරලා නැවත අංශක 90ක් හැවිලා දකුණට ගමන් කරන්න අවශ්‍ය වෙනවා. මුලින්ම motion වල තියෙන point in direction code block එකක් මෙතනට drag කරනවා. කෝණය අංශක බිංදුවක් විදිහට ලබා දෙනවා. දැන් motion යටතේ තියෙන glide seconds to x colon y colon code block එකක් මම මේ if code block එක තුලට drag කරනවා. කාලය තප්පර එකක් විදිහට x position එක දින 24ක් විදිහටත් y position එක 125ක් විදිහටත් ලබා දෙන්න ඕනේ. නැවත motion යටතේ තියෙන point in direction code block එකක් මෙතනට drag කරන්න. අපි මෙතන කෝණය අංශක 90ක් විදිහට ලබා දෙමු. දැන් motion යටතේ තියෙන glide seconds to x colon y colon code block එක මම නැවත මෙතනට drag කරන්න. කාලය තප්පර 0.7ක් විදිහටත් x position එක 100ක් විදිහටත් y position එක 128ක් විදිහටත් ලබා දෙමු. ඊළඟට මේ විදිහටම answer එක home වන අවස්ථාව සඳහා code එක නිර්මාණය කරමු. lane 2 ඔස්සේ පැමිණේ කා එක නිවසට ගමන් කරන්න නම් 15ට ඇවිත් අංශක 90ක් හැදිලා ඉදිරියට ගමන් කරන්න අවශ්‍ය වෙනවා. මේ සඳහා අලුතින් කෝඩ් එක නිර්මාණය කරනවාට වඩා පහසුවෙන් pizza store සඳහා නිර්මාණය කරගත්තු කෝඩ් එක duplicate කරගන්න පුළුවන්. මම මේ if code block එක මත right click කරලා duplicate ලබා දෙනවා. duplicate වෙලා ලැබෙන code block එක මේ විදිහට පහලට add කරගන්න. මුලින්ම මම මෙතන condition එක answer equals home විදිහට වෙනස් කරනවා. දැන් position අවශ්‍ය විදිහට වෙනස් කරනවා. මුල්ම පේළියේ කෝණය අංශක 180ක් විදිහට ලබා දෙමු.
ඊළඟට මෙතන exposition එක ඍණ 19ක් විදිහටත් y position එක දින 128ක් විදිහටත් ලබා දෙනවා. ඊළඟ code block එකේ කෝණයේ අංශක 90ක් විදිහටත් තියෙනවා. අවසාන පේලියේ exposition එක 140ක් සහ y position එක ඍණ 141ක් විදිහටත් ලබා දෙනවා. හරි. දැන් නැවත මේ විදිහට hospital එක තෝරගන්න අවස්ථාව සඳහාත් code එක සකස් කරමු. Lane 2 ඔස්සේ පැමිණෙන කා එක hospital එකට ගමන් කරන්න නම් ඉහළට ගමන් කරලා නැවත අංශක 90ක් හැදිලා වමට ගමන් කරන්න අවශ්‍ය වෙනවා. අපි මේ සඳහා pizza store නිර්මාණය කරගත්තු code block එක duplicate කරගමු. මම මේ if code block එක මත right click කරලා duplicate ලබා දෙනවා. Duplicate වෙලා ලැබුණු code block එක මේ විදිහට පහළට add කරගමු. මුලින්ම මම මෙතන condition එක answer equals hospital විදිහට වෙනස් කරනවා. Then position අවශ්‍ය විදිහට වෙනස් කරමු. මෙතනදී අපිට වෙනස් කරන්න අවශ්‍ය වෙන්නේ අවසාන code blocks දෙක විතරයි. මෙතන pointing direction code block එකේ කෝණය අංශක දින 90ක් විදිහට වෙනස් කරනවා. ඒ වගේම මෙතන x position එක ඍණ 135ක් විදිහටත් y position එක 118ක් විදිහටත් ලබා දෙමු. හරි. දැන් අපි self driving car එක සම්පූර්ණයෙන්ම නිර්මාණය කරගෙන අවසන්. දැන් මේ go button එක click කරලා car එක drive කරමු. මුලින්ම ජෝන් අපිට ගමන් කරන්න අවශ්‍ය lane එක අහනවා. අපි lane 2 ලබා දෙමු. දැන් car එක මේ විදිහට junction එකට ආවා. ඊළඟට අපි තීරණය කරන්න ඕනේ අපිට යන්න අවශ්‍ය ස්ථානය මොකද්ද කියලා. මම මෙතන pizza store කියලා type කරනවා. හරි. car එක නිවැරදිව පාද සොයාගෙන pizza store එකට ගමන් කරා. මේ විදිහට නිර්මාණය කරගෙන තියෙනවා නම් පුංචි අලහරිම සාර්ථකයි. අපි දැන් මේ නිර්මාණය save කරගමු. මම ඉන්ටර්ෆේස් එකේ ඉහළ වම් කෙළවරින් තියෙන ෆයිල් එක click කරලා save as select කරමු. දැන් මෙතනින් අපි desktop එකේ නිර්මාණය කරගත්තු picture blocks projects folder එක browse කරගමු. File name එක project 20 විදිහට ලබා දීලා save මත click කරමු. දැන් හරි. ඔයාලා හදපු නිර්මාණය මට බලන්න 0.76 812.5247 දුරකථන අංකයට WhatsApp කරන්න. ඔයාලගේ යාළුවන්ටත් නිර්මාණය ගැන කියන්න. මට එවනවා වගේම යාළුවන්ටත් යවන්න මේ ඇප් එක බලන්න. ඒ වගේම තව දෙයක්. DP Coding School Telegram Group එකට ඔයාලත් එකතු වෙන්න. සෑම සතියකට වරක්ම DP Code Chambers of the Week වෙන්නත් උත්සාහ කරන්න. ඒ සඳහා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. ඒ වගේම තව දෙයක්. අපේ DP Coding Club එකට join වෙන්න දැන් ඔයාලට පුළුවන් ඔයාලගේ ඉස්කෝලේ DP Coding Club එකක් පටන් ගන්න. ඒ සඳහා සියලු මඟ පෙන්වීම් කරන්න අපි සූදානම්. පරිගණක විද්‍යාගාර පවතින ඕනම පාසලක DP Coding Club සැඳවීමට කැමති නම් info@dpcc.lk email ලිපිනයට විදුහල්පතිතුමා හරහා ඉල්ලීමක් සිදු කරන්න. එහෙනම් තවත් රසවත් පාඩමකින් DP Coding School සමඟ හමුවෙමු. සුබ දවසක්!